ජනාධිපති රනිල් තමයි. පහුගිය දවස්වල දිගටම මිනිස්සු අහපු දේ තමයි මගතොටේ හම්බෙනකොට කතා බහ කරනකොට අහන එක ප්‍රශ්නයක් තමයි කවද්ද ඡන්දයක් තියෙන්නේ? අපට ඡන්දයක් ලැබෙයි. මේ ආණ්ඩුව මොනවා හරි ගේමක් අහලා ඡන්දේ කල් දායි. රනිල් වික්‍රමසිංහ හරිම කපටි. ඒක නිසා එයා ඡන්දේ නොදියයිදී. මේ වගේ ගොඩක් ප්‍රශ්නවත්. නමුත් දැන් එක දෙයක් අහුවෙලා තියෙනවා. ඊයේ වෙනකොට ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කරා ලබන 15 වෙනකන් නාම යෝජනා කැඳවනවා. සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා අපේ රටේ ඊළඟ ජනාධිපති තෝරගන්නවා. ඔබට අපි සාධිකව කියනවා සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා තෝරගන්නේ නිකම්ම නිකම් ජනාධිපති කෙනෙක් නෙමෙයි, අපේ රටේ ඉතිහාසය වෙනස් කරලා නැවත ලියන ජනාධිපතිවරයා තමයි තෝරගන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි, අනුරච් සානායක සහෝදරයා. ඒක සාධිකයි. ඒක සාධිකයි. ඒ වෙනුවෙන් අද වෙනකොට රටේ ජනතාව පෙළ ගැහිලා ඉතරයි. මේ මැතිවරණය අපි හැමදාම කියන වගේ ආණ්ඩුවක් විසින් ජනද්දෙන් දෙන රනිල් වික්‍රමසිංහලාගේ රාජපක්ෂලාගේ ජනද්දෙන් දෙන ඡන්දයක් නෙමෙයි. මේ මැතිවරණය මේ රටේ ජනතාව දිනාගත් මැතිවරණයක්. ඒක නිසා තමයි රනිල් වික්‍රමසිංහල රාජපක්ෂලා ආණ්ඩුව අර බල්ලොනාවන්න ගෙනියනට වඩා අමාරුවෙන් මේ ඡන්දෙට ඇදගෙන යන්න ජනතාවට සිද්ධ වුණා. ජනතාව තමයි මේ මැතිවරණය ගත්තේ. පාලකයෝ තමයි මේ මැතිවරණයට අකමැති. අපි දන්නවා මීට කලින් ජනාධිපතිවරණ අපේ රටේ තියලා තියෙන්නේ කලින් ඡන්දේ තියන්නේ. මහින්ද රාජපක්ෂ අපි දැක්ක කලින් ඡන්දේ තිබ්බා. ඇයි ඒ? පිටිය වාසි වුණා මේගොල්ලෝ පිටිය සෙල්ලම් කරනවා. හැබැයි දැන් මේ පාර වෙලා තියෙන්නේ මේ පාර පිටිය කාටවත් වාසි නැහැ. මේ පාර පිටිය කාටවත් වාසි නැහැ. කොච්චර අවාසිද කිව්වොත් රනිල් වික්‍රමසිංහට විශාල පක්ෂයක් තිබුණ එක්සත් ජාතික පක්ෂය කියන. මෙරට අවුරුදු ගානක් වැඩියම පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය. අද රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂෙත් නැහැ ඡන්දේ ඉල්ලන. ඒ රනිල් වික්‍රමසිංහ තමන්ගේ පාලන කාලය තුල ජනතාවත් නැති කරලා එක්සත් ජාතික පක්ෂෙත් ඉවර කරා. එන දැන් රනිල් වික්‍රමසිංහ ඡන්දේ ඉල්ලන්නේ ස්වාධීන අපේක්ෂකෙක් හැටියට. එයා කියනවා මහා උජාරුවෙන් ඡන්දෙට දාන්න තියෙන ලෙඩ ඔක්කොම දාලා, කකුල් මාට්ටු ඔක්කොම දාලා, කල් දා ගන්න උපරිම ට්‍රයි කරලා බැරි වුණාම අර නර්යා මිදිතිත්තයි කියන වගේ. දැන් මෙයා කියන්නේ මොකද්ද? මමලු මුලින්ම ගිහිල්ලා අපදුන්නු අප මුදල් තැන්පත් කරේ. එයාලු පළවෙනියෙන්ම අප මුදල් තැන්පත් කරේ. අපි කියනවා එයා පළවෙනියෙන් අප මුදල් තැන්පත් කරා බව ඇත්ත. හැබැයි මුලින්ම අප කැන්සල් වෙන්නම පරදින්නේ රනිල් වික්‍රමසිංහම තමයි. අපත් නැහැ. ස්වාධීන අපේක්ෂකවුන්ගෙන්වත් වැඩියෙන් ඡන්දරියක් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ඒ කියන්නේ ස්වාධීන විල්ලන අපේක්ෂකයෝ අතරේ එයා වැඩියෙන්ම ඉන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. දිනනවා නම් හිතන්නවත් නැහැ. කල්පනා කරලා බලන්න. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ රනිල් වික්‍රමසිංහට වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේ ඡන්දය ජනතාවගේ ඡන්දයක් නිසා. කෙනෙක් විශේෂයෙන් කියන්නේ සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.